ඔබේ ශක්තිය දකින්නට ඔබට උර දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහතරුන් ඇතුළු පක්ෂ නායකින් තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා චීන ශ්‍රී ලංකා තානාපති සබඳතා සඳහා වසර 65ක් පිරීම සහ රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීමද මෙහිදී සිහිපත් කෙරුණා චීන ඉතිහාසයට තවත් වැදගත් තැනක් හිමිවන්නේ චීන විශාල රටක් බව කවදාවත් කිසිම රටක් ආක්‍රමණය නොකිරීමයි චීන අපගේ ඓතිහාසික මිත්‍රයෙක් ඒ වගේම අව්‍යාජ මිත්‍රයෙක් බවත් කියන්න ඕන ඒ බව මා මේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන චීනයේ වත්මන් ජනාධිපති ශී ජින්පින් මැතිතුමා අපගේ පෞද්ගලික මිත්‍රයෙක් වගේම ශ්‍රී ලංකාවෙත් හොඳ මිතුරෙක් චීනත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන මිත්‍රත්වය ඉදිරියට ශක්තිමත්ව පවත්වාගෙන යාම අපගේ අපේක්ෂාවයි විපක්ෂ නායකවරයා අද උත්සවයට සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා Now long war against separatists දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද්ධයේදී චීනය අපිට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වුවා ලෝකයේ බලවත් රාජ්‍යයක් ලෙස නැගී එන චීනය අපට ලබා දී ඇති නව අදහස සහ දෙරට අතර ඇති සමන්තාවයට අපගේ ස්තුතිය පුද කරනවා අපිට ප්‍රශ්න ජාත්‍යන්තර වශයෙන් ආපු සෑම වෙලාවකම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමාව තුළ චීනයේ සෑම විටම පෙනී සිටියේ අප වෙනුවෙන් කියන එක අපිට කිසිසේත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ මිතුරුතුමෝ දුක සැප දෙක හිම පැවති විතුසුතුවම් රූමෙන් පිටු නොපාවිතී කියලා චීන අත්න විතුසුතුවමක ඇඳි රූමෙන්ම ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙක් කියන එක කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කර අවසන් අපි කොහොමද දන්නවා ලංකාවේ ලොකුම විදේශ ආයෝජනය කරලා තියෙන චීනයේ මිසක් වෙන රටක් නෙවෙයි වරාය නගරයේ කොළඹ වරාය නගරයේ මේ හැම දෙයකින්ම අපිට පැහැදිලි වෙන්නේ චීනයේ කවදාකවත් අපිත් එක්ක ආර්ථික වශයෙන් සබඳතා පැවැත්වුවේ දේශපාලන කොන්දේසි ඉදිරිපත් කරමින් නෙවෙයි රට ඒකීය විය යුතුද සංධිය විය යුතුද සහසන්ධිය විය යුතුද කියන එක ගැන චීනය ඔවුන් ශ්‍රී ලංකාවට උගන්වන්න ආවේ නැහැ ලෝකයේ මෙතරම් විශාලතම රට කවරදාකවත් කිසිදු රටක් ආක්‍රමණය කර නැහැ चीन आर्थिक तीरणात्मक साधिक मार्ग